and welcome all of you to Winterfall Dinner Dance organized by AMG Entertainment. So I see a lot of happy faces today. So the first of all, I would like to remind all of you the purpose of our event tonight. The purpose of the event today is, as we all know, our country Sri Lanka is in a critical situation in terms of economic and social. As a step forward taken by Mansat Foundation, we are here today to support our people in our country in building elderly care facility center, which is named as Medmansala, which is directed by Mansat Foundation. So thank you so much for all of you coming here today and giving your support. And thank you so much for all our sponsors coming here today as well. So before that, I would like to remind, we got beloved our artists from Sri Lanka and from Melbourne. And on top of that, we got good music from Sigma with Asankar. At the same time, we got good dance music and a lot of delicious food tonight. Just one thing to remind, don't forget, keep your ticket with you all the time and don't lose your ticket until the end of the show, because we got a raffle draw at the end of the show tonight and we got 5 gifts for the raffle draws. The first gift is $3,050 worth of vouchers for tax reasons by Trendy Tax Solutions. The second gift is $3,000 worth of cashback reward on your loan settlement by Mortgage Choice in Hobart, and $500 worth of migration and visa consultations by Global Mark Education and Visa Services, $250 migration and visa consultations by Night Migration Services, and a bottle of Sri Lankan order. So I feel like no point of me talking here tonight. So the stage is yours now for Sigma. Thank you.
Thank you.
Next in line is a gentleman from your town, maybe from Launceston, Mr. Kapila. I can't remember his surname. He's on the stage. Thank you very much. Joke now.
Sorry, that was my mistake. I accidentally read something else.
Stage
කරුණු ගැන මුලින්ම හැඳින්වුවොත් අපි හැමෝම දන්නවා ගීතයක්. ඒ වගේම ගීරස වින්දනයක් පරම්පරාවක් ගණනගන්න එක සාමාන්‍යයක්. හැබැයි එක ගීතයක් ඔගී රස මියුරුවක් එක පරම්පරාවක් නෙවෙයි පරම්පරා දෙක තුන දැලල ගන්නවා කියන එක ටිකක් අසාමාන්‍ය සිදුවීමක් අහම සිදුවීමක්. මේ දැන් මේ කාර්යයෙන්නේ යුග දෙකක් එකට එකතු කරපු යුග දෙකක උරුමය කැඩගෙන ගත් ආදරණීය සුවිශේෂී දක්ෂතිය ගානතරුවක්. Please give a round of applause to Pavan Malvaras on the stage. Sudah
පිළිදෙඩ අවසර දෙනවා කියන්නේ ඉතින් මම ආරාධනා කරනවා ඔබට මේක මාතෘකාවක් කියන්නේ අද සඳරිගේ මම දැන්නේ තාම කට්ටිය වැඩි වෙන දෙවි අද ප්‍රසන්නදේ අවසර තව ඉතිරි කියලා විශේෂ තරු තුනක් හදේ ගිහින් ඉන්නේ
දැන් අපිත් එක්ක ඉන්න ශ්‍රී ලංකාවේ පැමිණි විශේෂ තරු දෙක හඳුන්වලා දෙන්න. මේ තරු දෙකේ මම මේ පළමු තරුව ගැන මුලින්ම කතා කරොත් මේ පුද්ගලයා කලා ශාස්ත්‍රයේ ඇත්තටම අවතීර්ණ වෙන්නේ ගායකයෙක් විදිහට. හැබැයි කලා ශාස්ත්‍රයේ නම දිනාගන්නේ රංගන ශිල්පියෙක් විදිහට. ඔහුගේ කඩවසම් බවත් සුන්දර හැකියාවත් දක්ෂතාවයත් දැඩි උත්සාහය තමයි ඔබ රංගන ශාස්ත්‍රයේ විශිෂ්ට චරිතයක් බවට අද මේ වෙනකොට පත් කරලා තියෙන්නේ. 2021 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ වසරේ හොඳම දක්ෂතම නළුවා සම්මානය දිනාගත් මොහු බිමල් ජයකොඩි. Thank you.
මතක් හිටින්නේ නැහැ. ඒක බලාගෙන කියන්නේ. ඉතින් මම හිතන අපේ කාල වේලාව කට කර යනවා මේ තම අපේ විශේෂ කෙනෙක් ඉන්නවා. එයා ඇවිල්ලා තියෙන්නේ මේ කතා කරන්න කියලා තමයි කිව්වේ. අපි යා කතා කරන කොට යන තව වැඩ දෙයක් කියන්න පුළුවන්. අපි අහලා අපි ආයෙ නැවත හම්බෙමු. එන්ජොයි කරන්න. රදී thank you so much.
දැන් බලන්න ඔගලන්ට පිහාට තියනවාද කියලා. ඔන්නෝ තමයි මං කියේ. හංසයාට පුළුවන් දේවල් කිරි වෙයි කරගන්න. දැන් ඔගලන්ට දෙන්නදී ගීතයක් ගායනා කරනවා කියන එකයි ගීතයක් කියනවා කියන එකේ වෙනස. අන්නේ වටිනාකම පවන්ටයි විමල්ටයි දෙන්න ඕනින් ද තමයි මම අද මෙතන ගායනාවක් කරේ. ඉතින් කොහොම නමුත් මං ඉතාමත් සංවේදීව ගොඩක් කැමති ගීතයක් තමයි අන්දරේ ආය කියන්නේ. ඇත්තටම අපේ ගීත සාහිත්‍යය තුළ මව්වරුන් පිළිබඳව ලියවුණු ගීත ඉතාමත් බොහොමයි. නමුත් පියවරුන් පිළිබඳව ගීත නොලියුණා නෙමෙයි ලියවුණා. ඒ අතරින් මගේ මව් මට සංවේදී වෙනවා වගේම මගේ පියා මට මහා පුදුම විදියට සංවේදී වෙච්ච කෙනෙක්. ඒ නිසා මේ පියා සම්බන්ධ පියවරුන් සම්බන්ධ ගැන ගීතය මම අද ඔයගොල්ලන්ට බෙදා ගන්නවා. කොහොම නමුත් ඔයගොල්ලෝ හැමෝම දැන් බඩගින්නේ ඇති. මම දැන් තව ටිකකින් ඔයගොල්ලන්ට කෑම වැඩ පිළිලක් කියනවා. ඊට කලින් අද ඔයගොල්ලෝ මේ පැමිණි කාරණා පිළිබඳව පුංචි වෙලාවක් අරගෙන මම ඔයගොල්ලොත් එක්ක මේ කාරණා පිළිබඳව කරුණු ටිකක් කියාගන්න අවසර දෙන්න. කෙටි කියන්න කාලය වැදගත් නිසා කොහොම නමුත් මම මගේ ජීවිතයේ රංගනය කියන වෘත්තියට මම ආදරණීය එකතු වෙලා මේ වැඩ කටයුතු කරගන්න ආදරේ මගේ දේවල් පිළිබඳව ආසීතිලා මට වගේම විමල් සහ පවන් එන්න හැකියාවක් ලැබුණේ. කොහොම නමුත් මට ආදරය කරන මාව විශ්වාස කරන ප්‍රේක්ෂක පිරිසක් මට තියෙනවා. අන්නේ විශ්වාසය මම හැමදාම සපත වෙන විදිහට තමයි මගේ ජීවිතේ මම පවත්වාගෙන යන්නේ. ඒකම ප්‍රතිපත්තියක් තියෙනවා. සමහර වෙලාවට මිල මුදල් ලැබුණත් ලැබෙන බව ප්‍රකාශ කරලා මට මිල මුදල් අතින් අඩුපාඩු තිබුණා මමගේ ප්‍රතිපත්තිය තුළ ඉන්න අදටත් උත්සාහ කරනවා. මොකද අපිට හැමතිස්සම අපේ අනාගතයේ වටින නිසා. අන්නේ විශ්වාසයේ මත මම දවසක් නෙමෙයි මම සමහර දිනවලදී මම කල්පනා කරනවා මගෙන් අනිත් අයට මොන වගේ දෙයක්ද වෙන්න ඕනි කියන එක. ඔහොම ඉන්න අතරේ තමයි අපේ අමිල බීර සිංහ අපේ මං කියන්නේ ආදරේට අමිල අයියා කියලා. අමිල අයියාගේ අදහසක් තිබුණා මේ වැඩිහිටියන් වෙනුවෙන් යම් කිසි විදිහක සත්කාරයක් අපි කොහොමද කරන්නේ කියන එක සම්බන්ධයි. ඔන්න ඔය වෙලාවේ මට අමිලයන් ස්තුතිවන්ත වෙනවා. මට යාළුවගේ ඒ කමිටුව ඇතුළට ඒ පුද්ගල ඒක රාශියෙන් කණ්ඩායම ඇතුළට වෙන්න මට අවසරයක් ලැබුණා. මට ගන්න ගොඩවන් සල්ලි වලින් නෙමෙයි. මම ජීවත් වෙච්ච පරමාදර්ශී ක්‍රමවේදය ඇතුලේ මගේ විශ්වාසය මගේ අනේකාය ඒ කියන්නේ ඔබද සපත කරන්නේ විතර මාව කොයිතරම් දුරට ඔබ විශ්වාස කරනවද ඒ විශ්වාසය වෙලින් මා ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා. අපිට හැමදැනකදී මේ පෙනී සිටින්න පුළුවන් කමක් නැහැ. නමුත් මට මෙතනදී අමිලයේ මේ කාර්ය පිළිබඳ මට දෙසරයක් කරන්න ඕනමක් තිබුණේ නැහැ. මට ඕනම නම් දවසකදී මොකක් හරි දෙයක් මගේ ජීවිතේ යම් කිසි මොහොතකදී හිතුවොත් මම මොන වගේ දෙයක්ද තවදුරටත් කරලා තියෙන්නේ අන්න ඒ කාර්යය මට මේ වෙලේ ඇතුලේ කරගන්න අවස්ථාව අමිලයි ලැබලා දුන්නා. ඒකට අමිලයි ඇතුළු ඒ කණ්ඩායම මම මගේ සිද්ධිය ප්‍රකාශ කළා. අන්න ඒ පිළිබඳව යම් කිසි විදිහකට ඔබට දායක වෙන්න පුළුවන් මොහොතකට තමයි ඔබ සීල් දෙලා අද දිනේ ගීතයක් සමන් දීලා යම් කිසි විදිහක රසාස්වාදයක් ලබන ගමන් ඔබ අද මේ ලබා ගත්ත ඔබ වේදන් කරපු මේ ticket පත ඇතුළේ ඔබ නොදැනුවත් ඔබ මහත් විශාල මනස සත්කාරයක් වෙලේ ඔබ දායක වෙලා අවසන්. ඒ පිළිබඳව ඔබේ හෘද සාක්ෂිය ඔබට සාක්ෂි දරනවා යම් දිනකදී ඔබ යම් කිසි මොහොතක් නිමේෂයක් නතර වෙලා හිතන තැනීම. ඉතින් කෙනෙක් විඳ වැටෙන්න පුළුවන් කාරණාවල් දෙකක් අතර කතා කරමු. භෞතිකව කෙනෙක් විඳ වැටෙන්න පුළුවන්, ආධ්‍යාත්මිකව කෙනෙක් විඳ වැටෙන්න පුළුවන්.
මේ මනුසත් කාර්යය ඇතුලේ කෙරෙන විශේෂම කාර්යය තමයි සදේශනේ කියන්නේ අපේ වැඩිහිටි පරම්පරාවට යම් කිසි විදියකින් විලවැටීමක් තිබෙනවා නම් ආන්නේ විලවැටීම වෙනුවෙන් මනුසත් කාර්යයක් වෙනුවෙන් මේ ඔබලා සියලු දෙනා දායක වෙන කාර්යයට ඉනිමත සැලසෙන ව්‍යාපෘතියක් හැදෙන තමයි මේ වැඩිහිටි සාර්ථකත්වයේ දිගහැරීම මේකේ නම තමයි මෙත් මනසල මේකේ මනසල මාව සලන් මාව අතහැරලා ආපු පිරිසක් තමයි මනසල ඔබ අතහැරලා ආපු පිරිසක් තමයි අද මාත් එක්ක මේ ඉදිරියේ අන්න එහෙම අපි කෙනෙක් වෙන දෙයක් කරනවා නම් මාව අතහැරලා ඔබ අතහැරලා ඒක කරන්න පුළුවන් නම් අන්න ඒ කරන්න පුළුවන් එකම දෝතයක් තමයි එකම තැන තමයි මේ මනස සත්කාරය. ඉතින් මේ මනසත් සැදෑවතුලින් අපි මේ කතා කරන වැඩිහිටි සරණ ව්‍යාපෘතිය යටතේ යම් කිසි විදිහකට අපි එකතු කරගත්ත පුංචි රූප රාම එකතුවක් තියෙනවා. මේ රූප රාම එකතුවේ ඇතුලේ ගේ හදන්නේ ඒ දුක ඒ ශෝකතාවය ඔබව අයිති විදිහකට භාවිතා කරන නෙමෙයි මෙලෙනි தත්වය හැමදැනම අපිට තියෙනවා. ආ ඒ වෙන්නේ ඔබට යම කළ හැකි. ආ ඒ වෙන්නේ තමයි මම ඔබ වෙනින් පිළිසිතුන. මම හිතනවා අමිනාය අපිට වීඩියෝ අපේ බලන්න පුළුවන් වෙයි. එහෙනම් අපි සියලු දෙනා මෙන්න මේ විනාඩිය චුට්ට මේ දිහා බලන්න. නොකෙ කිනාරුට දුන්නු. අනිත් කිනාරු නිදිත උත්තර කස්ටමර්. මොන දන්නු නැති. මහන්සි නැහැ තමයි. දැන් වැඩි දියුණු කරලා නෑ 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 ඔබේ ජීවිතයට ඔබට පිටුරු වෙනවා කතාවක්. ඒ කතාවේ සුන්දර මතකයක් තමයි ඔබ මේ මොහොතේ ගෙවමින් ඉන්නේ. ඔබ අද නිවන ඔබේ මෙත් මාංශල ඔබේ ජීවිත කතාව වගේ තව ජීවිත ගණනාවකගේ කතා සුන්දර කරාවේ. මේ යුතුකමක් නෙමෙයි. මේ මොහොතකින් මුත්මෙමෙයි. මේ හුදෙක්ම අපගේ සිත් මෙන්න ඔබගේ සිත්ද සැබෑවටම සත්‍යමෙන්න අපි එකතු වෙමු අපේ මෙත් මාංශල ගොඩනගමු. ඔව්. මේක තමයි යථාර්ථය. මේක තමයි ඇත්ත. අපි හැමෝම ඒක දැකීම ගැන ටිකකට කලින් බිමලුත් ඒ දේවල් මතක් කරනවා. අපි හැමෝම එකතු වෙන්නේ අනේ කාර්ය වෙනවා. ඉතින් තවදුරටත් කතා කරන්නේ ඔබ මාව විශ්වාස කරන්නේ කෙසේද? ඒ විශ්වාසය මේ ව්‍යාපෘතිය ඇතුලේ මා ඔබ වෙනුවෙන් සබඳ කරනවා. ඉතින් පුජ්ජිල්ලේම ඔබ මේ අසුන් දින සිටින ඔය මේසේ යම් තැනක පත්‍රිකාවක් ඇති පෑනක් ඇති. ඔබට යම් කිසි දෙයක් මේ වෙනුවෙන් මේ මොහොතේ කරන්න උවමනාවක් තියෙනවා නම් එහෙම නැත්නම් කිසිම බලකිරීමක් නැහැ. ඔබේ හැඟීමට ඕනෑම වෙලාවක ඉඩ ප්‍රස්තාවක් තියෙනවා. මේ සංවිධානය කරගුවේ සම්බන්ධ කරගෙන නැති යම් දිනයකදී ඒ වෙනුවෙන් ඔබට දායකත්වයක් ඉටු කරන්න පුළුවන්. කවුරු හෝ කෙනෙකුට මේ කාර්යය ඇතුළේ හිටෙනවා ඔබේ කාර්යපති යමක් කරන්න ඕන නැහැ කියලා. ඒ කෙනාට පුළුවන් ඔය ඉන්න තැනට අත උස්සන්න. මේ සමාජිකයේ කෙනෙක් ඒ තැන ඔබ ඉන්න තැනට එන්න. එහෙමනම් අපි මේ මොහොත ඒ ඔබේ මේසේ ඇති පත්‍රිකාව විනාඩියක් කියවන්න පුළුවන් අවස්ථාවක් කරගන්න. අමිලාය අපිට ඒ අතරේ අපේ ව්‍යාපෘතිය කෙසේද දිගහැරෙන කියන පිළිබඳව අපිට බලන්න පුළුවන්. හොඳයි. එහෙමනම් ඔබ ඔබේ යුතුකම කරන්න අපි අපේ යුතුකම කරනවා. මේක බල කිරීමක් එහෙම දෙයක් නෙවෙයි. බොහොම නිවිසන සිල්ල. මේ මොහොතේ උමනාවක් නැහැ. ඒ කාලේ අරගන්න යාළුවෙක් එක්ක කතා කරන්න මේ සත්කාරය කණිවිඩය අපිට ඉතාම වැදගත්. ඒ තමයි මම කරන්නේ
ඒකම කරන්න පුළුවන්. අපි එහෙනම් මේ දිගේ යන්නේ මේ මනස කාර්යයේ එව්‍යාපෘතිය දිගේ යන්නේ. එහෙනම් ඉතුරු වැඩ කටයුතු ටික ඉදිරියට කරගෙන යන්න මම තිරින් කරන බාර කරනවා දැන් බලගෙන ඉන්න ඇතිනේ නේද? තිරින්ද බලගෙන ඉන්නාද? එහෙනම් බොහොම සතුටින් ඔයගොල්ලෝත් එක්ක මේ සන්ධ්‍යාව ගත කරන්න ලැබීම සම්බන්ධව සහ ඔයගොල්ලෝ හංසයෙන් කරපු කරන්න මට පුළුවන් වීම සම්බන්ධව බොහොම ස්තුතියි. Yeah.